ජෙසුගේ ආදරය තුළ මේ උදෑසන මං ඔබ හැමෝම පිළිගන්න. ඉතින් මගේ ආදර අම්මිතාතේ දුවේ පුතේ, ඉතින් අපි ලෑස්ති වෙනවානේ ඉරුදිනට, ඉරුදින හෙට දවසේ ඉරුදින උදා වෙනවා. අපි උන්වහන්සේගේ සභාවට යන්න, උන්වහන්සේගේ වචනය අහන්න අපි සැරසෙනවා. ඊට ඉස්සෙල්ලා මගේ ආදර අම්මිතාතේ දුවේ පුතේ, මම ඊයේ කතා කරා නේද ප්‍රේමය ගැන? මම කතා කරා, මම කිව්වා අද ගලාති පොතේ තියෙන එක තැනක් මං එතනින් අරගෙන කතා කරන්නම් කියලා. ගලාති පොතේ තියෙනවා මෙන්න මෙන්න මෙහෙම, ගලාති 5:22. ඔගොල්ලෝ හැමෝම දන්න දේවල් ටිකක්. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල බලන්න. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම්, හරිද? ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල, ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපි ජේසුස්ව බෞතිස්ම ගත්තර පස්සේ, සමහර කට්ටිය කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද කියලා අහනවා බෞතිස්ම ගත්තම. එහෙනම් කොහොමද දැනගන්නේ ඔයාට අන්‍ය භාෂාවක් තියෙනවද කියලා? අන්‍ය භාෂාවක් නැහැ කියන ඔයාට ශුද්ධාත්මයන් වහන්සේ නැහැ. එහෙම කියනවා. මම කියන එක සම්පූර්ණ වැරදි. ඔබ බෞතිස්ම ගත්තම ඔබ තුල උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, ආත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පටන් ගන්නවා. අන්‍ය භාෂාව කියන්නේ තවත් එක දෙයක් විතරයි. අන්‍ය භාෂාව නැති ශුද්ධාත්මයන් වහන්සේ තුල ක්‍රියා කරන කට්ටිය ඕන තරම් මම දැකලා තියෙනවා. හරිද? මේ කියවල බලන්න. ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, පළවෙනි එක. ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දෙන ක්‍රියාකිරීම. පමණ දෙන ක්‍රියාකිරීම ආත්ම දමනය නේද? ආත්ම දමනය, ආත්ම දමනය තියෙනවා. මේකේ අපිට මුලින්ම දෙවන් වහන්සේ දීලා තියෙනවා ප්‍රේමය කියන දේ මුලින්ම අපිට දීලා තියෙනවා. අන්තිමට දීලා තියෙන මොකක්ද? අන්තිමට දීලා තියෙනවා ආත්ම දමනය දීලා තියෙනවා. ඒ මැද අනිත් හැමදේම දාලා තියෙනවා. කියමු සැන්ඩ්විච් එකක් ගත්තම උඩ පෙත්තක් තියෙනවා, යට පෙත්තක් තියෙනවා, මැද ඌමන හැමදේම දාලා තියෙනවා. සැන්ඩ්විච් එක උඩ පෙත්ත නැත්තම් වැඩක් නැහැ, යට පෙත්ත නැත්තම් පල්ලා ටික ඔක්කොම හැලෙනවා. ඒක නිසා උඩයි යටයි දෙක තමයි විශේෂම දෙකක් තියෙන්නේ නේද? හැම දෙයක්ම ආවරණය වෙන්න විශේෂම දෙයක් දෙකක් උන්වහන්සේ දාලා තියෙනවා. මම ඔයගොල්ලන්ට අර කෑම කන භාෂාවෙන් කියලා කියන්නේ මොකද දන්නවද? ජේසුත් කෑම කන වෙලාවෙනේ කිව්වේ මේ මේ නේ මේ රොටි රැගෙන කන්න. ඒ මොකද කන වෙලාවල් මිනිස්සුන්ට මොනවා නැතත් මතක තියෙනවා. ඒ නිසා මම කියන කෑම වලින් කිව්වා මේ කෑම තුලින් ඔයගොල්ලන්ට හැම දෙයක්ම මතක තියෙනවා. ඉතින් ඒ මැද හැම දෙයක්ම උන්වහන්සේ දීලා තියෙනවා. මොනවද කියන්නේ? ප්‍රේමය අන්තිමක දීලා තියෙනවා. පමණ මොනවද? ආත්ම දමනය දීලා තියෙනවා. මගේ ආදරම් මෙතනදී අපි කිව්වම පෞල් ජීවිතයක් ගත්තත්, අම්මා කවුරු ගත්තත්, ස්වාමි පුරුෂයා භාර්යාව ගත්තත් ජීවිතය තුළ ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් එක්කෝ එයා කැමති නෑ. අපි කිව්වකෝ ගෙදරට මොනාරි ගේන මට එයා කැමති නෑ. හැබැයි ඔයා කැමති ගියන්න. අර එක කතාවක තියෙන්නේ එයා නෝන කැමති ජනේලේ ඇරලා නෙදී ගන්න, මහත්තයා කැමති ජනේල් වහලා නෙදී ගන්න. ඒ වගේ ප්‍රශ්න වෙන වෙලාවල් වලදී අපිට ප්‍රේමය නැත්නම් නේ, අරයාගේ දෙයට මමත් කේන්ති ගියොත්, නෝන කරපු දෙයකට මමත් කේන්ති ගියොත්, ප්‍රේමය නැති වුණොත්, හරිද? ප්‍රේමය නැති වුණොත් කේන්ති ගියොත් මොකද වෙන්නේ? ආත්ම දමනය නැති වෙනවා නේ. ආත්ම දමනයක් නැහැ. ප්‍රේමයක් නැහැ, ආත්ම දමනයක් නැති වුණාම ගෙදර රණ්ඩු පටන් ගන්නවා නේ. ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. එතකොට මොනවද නැති වෙන්නේ? මැද තියෙන ටික නැති වෙනවා. මැද තියෙන නැති මොනවද? ප්‍රශ්න පටන් ගත්තොත් මොනවද නැති වෙන්නේ? ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම් නැති වෙනවා, මෘදුකම් නැති වෙනවා. මොකක්ද? ප්‍රේමයයි පමණ දැන ක්‍රියා කිරීමයි නැති වෙනකොට. එතකොට කල්පනා කරලා බලන්න මේ දෙක මැද්දේ තමයි අර හැම දෙයක්ම දාලා තියෙන්නේ. මොකද ප්‍රේමය නැත්තම් පමණ දැන ක්‍රියා කිරීම නැත්තම් සතුට, සාමය හැම දෙයක්ම නැති වෙන්න යනවා. අපි කියමුකෝ ඔය ප්‍රශ්න පටන් ගන්න වෙලාවේ, ඔයා නෝන මොනාර කීපු වෙලාවේ, කො මහත්ය මොනාර කීපු වෙලාවේ, ඔබ පමණ දෙන ක්‍රියා කරන ආත්ම දමනය තිය, ආත්ම දමනය, ආත්මය දමනය කර කේන්ති අනවට හොම්බට අයින්ද කියලා එන වෙලාවේ ආත්ම දමනය කර වුණොත්, ආත්ම දමනය ක්‍රියාත්මක වුණොත් ඔබට ප්‍රේමය ඉබේම ඇයි කෙරෙහි හට ගන්නවා. එතකොට පවුල තුළ මොකක්ද තියෙන්නේ?
සතුට සාමය ප්‍රීතිය තියෙන්න යනවා. ඒකයි ඔය දෙක මැද්දේ අනිත් හැම දෙම දීලා තියෙන්න හේතුව. ඔය දෙක ආරක්ෂා කරොත් අනිත් හැම දෙයක්ම ඔබගේ පවුල් ජීවිතය තුළ ඔබගේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්න යනවා මගේ ආදරම් මිතාත්. ඉතින් පවුලතුමා කියන විදියට ඔබට කඳු පහ කරන තරම් ඇදහිල්ලක් තිබුණත්, රෝග සූ කිරීමේ බලය තිබුණත්, අනාථ වාක්‍ය දීමනා ඒ හැම දෙයක්ම තිබුණත්, ධර්මිෂ්ට වාක්‍ය දීමනාව හැම දෙයක් තිබුණත්, ඒ දැනගැන්මේ දීමනාවල් තිබුණත් වැඩක් නෑ. ඔබ නිකන් හිස් කයිතාලමකට සමාන වෙනවා. ඔබට මොකද්ද අන්නේ භාෂාවේ වරන් තිබුණත් ප්‍රේමය නැත්නම් ඔබ හිස් කියලා කියනවා. මොකද හිස් වෙන්න හේතුව ප්‍රේමය නැත්තම්, ආත්ම දමනය නැතින ආත්මදන ඒ දෙක නැත්තම් මොකද වෙන්නේ? අනිත් හැම දෙයක්ම නැති වෙන්න යනවා. එනිසා හෙට උදෑසන අපේ සභාවේ යාඥාව පැවැත්වෙන ඉරුදුන යාඥාව නමස්කාර මෙහෙය. ඒ තුළ බලවන්ත වූ දේවල් උන්වහන්සේ කතා කරනවානේ. බයිබලේ පුරාවට බලපුවම සබත් දවසේ උන්වහන්සේ නොයෙකුත් විශාලත මහස්කම් උන්වහන්සේ කරලා තියෙන දවස. ඒ නිසා කිසිම දෙයක් ඉල්ලන බලාපොරොත්තු වෙන උන්වහන්සේ ළඟට යන්නේ නැතුව ප්‍රශංසා කරන්න නේද? මම එක දෙයක් කියන්නම් ඔකොලෝ, ඉරුදා දවස, හරිද? ඉරුදා දවස මොනාටද අපි යොදාගන්නේ? ඉරුද දවස අපි යොදාගන්නේ අපි ස්වර්ගයට ගියාම රජ්ජුරුව ඉස්සර ප්‍රශංසා කරන විදිය. මේ පෙර සූදානමක් ඉරුද වෙන්නේ. දෙවන් වහන්සේ ඉස්සර ප්‍රශංසා කරන විදිය තමයි ඉරුද. දැන් ඔබ ස්වර්ගයට ගියාම දෙවන් වහන්සේ ඉස්සර ප්‍රශංසා කරන්නේ කොහොමද කියන එක ඔබ සූදානම් වීමක් තමයි සභාව තුළ සිද්ධ වෙන්නේ. දැන් ඉරුද ගිහිල්ලා රජ්ජුරුව ඉන්නවා. රජ්ජුරුවන්ට ප්‍රශංසා කිරීමේ පෙර සූදානමක් තමයි ඔබ ඉරුදින වෙන්නේ. සබ්බලවන්ත උදයක් ඔබ ස්වර්ගයට ගිහිල්ලත් කරන්න යන ඔය දේ නම් මං කියන කවදාවත් ස්වර්ගයට යන්න වෙන්නේ නැහැ. සබ් ප්‍රශංසාවට සම්බන්ධ වෙන්න, උන්වහන්සේගේ ආදරයට සම්බන්ධ වෙන්න, නිසා උන්වහන්සේට ප්‍රශංසා කරද්දී ඔබගේ හදවත ඇතුළෙන්ම හැම ඉල්ලන බලාපොරොත්තු වෙන්නේ මේ උන්වහන්සේට ප්‍රශංසා කරන්න, දුන්න දේවල් වලට ස්තුති කරන්න බලාපොරොත්තුෙන් යන්නේ. ඒ නිසා ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම පමණ දෙන ක්‍රියා කිරීමනේ. මේ හැම දෙයක්ම උන්වහන්සේ අපිට දීලා තියෙනවා ශුද්ධාත්මන් වහන්සේගේ ඵල. අපි ඒ තුළ යැපෙමු, ඒ තුළ අපි ජීවත් වෙමු. ආදරවන්ත දෙවියනනි, ඔබanseක බලවන්ත හස්තයට මේ දරුවන් බාර කරනවා. ඔබගේ ආදරය, කරුණාව, ජීවනයේ ප්‍රේමය, ඔබගේ ශුද්ධාත්ම ඵල මේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්න ඔබanse සලස්වන්න, මඟ පෙන්වන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් යාඥා කරනවා අප්පා පියනි. ආමෙන්. ජේසු පිටයේ නම් ඉරුදින උදෑසන උන්වහන්සේගේ නමස්කාර මෙහෙන් අපි හමු වෙමු.